අද දින උදෑසන සිට බස් ධාවනය අපි හැකිතාක් සාමාන්‍ය පරිදි ධාවනය කරන්නට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ප්‍රාදේශීය ඒ පළාත් තුල බස් රථ 2600ක් 2700ක් අතර ප්‍රමාණයක් අද දිනේ තුන ධාවනය වෙලා තියෙනවා. ඒත් අන්තර් පළාත් අතර බස් ධාවනය යථා තත්ත්වයට පත් කරගෙන නැහැ තවම. ඒකට ප්‍රධානතම හේතුව සෞඛ්‍ය අංශ විසින් අන්තර් පළාත්වල බස් රථ ධාවනය සීමා කරන්නට කියලා උපදෙස් ලබා දීලා තියෙන නිසා අන්තර් පළාත්වල බස් ධාවනයේදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බස් රථ මෙවැනිටත් ධාවනය වෙනවා. විශේෂයෙන්ම අමාත්‍යාංශ මට්ටමින් ඉල්ලුම් කරන ලද බස් රථත් සෞඛ්‍ය අංශවල යුද හමුදාවේ සහ පොලිසියේ ඉල්ලන බස් රථවලටත් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව කිසියම් ආකාරයකට කොළඹ ප්‍රදේශයට හෝ වෙනත් ප්‍රදේශවලට යාමට අවශ්‍යතාවය තියෙන රජයේ හෝ පෞද්ගලිකංශයේ සේවක සේවිකාවන් ඉන්නෝ නම් ඔවුන්ට යාමට හැකියාව පවතිනවා. තම තමන්ගේ ප්‍රදේශවල ඩිපෝ කළමනාකරුවන්ට හා සම්බන්ධ වීමෙන් ඩිපෝ මගින් බස් රථ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒත් එම ගමන් ඉතාමත් සීමා සහිතව පමණයි මේ වෙනුවටත් සිදු වෙන්නේ. අන්තර් පළාත් මට්ටමේ බස් රථ අඩු වුණත් ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමේ බස් රථ ප්‍රමාණය අපි 3000ක් පමණ යොදවන්න අදහස් කරලා තිබුණත් මේ වන විට 2700ක් පමණ බස් රථ ප්‍රමාණයක් අද දිනේ ධාවනය කරලා තියෙනවා. ඒත් අපිට දකින්න ලැබෙන දෙයක් තමයි අද දිනේදී විශේෂයෙන්ම මගී ජනතාව පොදු ප්‍රවාහන භාවිතා කිරීම ඉතාමත් සීමිතයි. එම නිසා බස් රථවල සාමාන්‍ය ජනතාව ඉතාමත් අඩු ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් කොවිඩ් නොමැති වකවානුව තුළ දිනකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම මිලියන 85ක් පමණ තිබුණත් එය මේ වන විට මිලියන 8කට මිලියන 7කට දක්වා පහත වැඩි තිබෙනවා. මිලියන දවස සාමාන්‍යයෙන් දිනකට සාමාන්‍ය දිනවලදී 120ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හරහා ගමන් පහසුව සලසා ගත්තත් මේ ප්‍රමාණය මේ වන විට ඉතාමත් සීමිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අනුව බස් රථ අනවශ්‍ය වේලාවලට ධාවනය කිරීමෙන් වැළකී සිටිනවා. මොකද වැඩි වූ ඉන්ධන මිලත් එක්ක අනවශ්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවන පාඩුව අවමයක් කරගන්නට. හැබැයි ප්‍රාදේශීය මට්ටමින් අපි අපේ ජනතාවට ඒ සේවය සැලසීමටත් නැවත ඔවුන් පොදු ප්‍රවාහනය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ඇති කිරීමත් සඳහා අපි සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු කරන්නට හැකි සෑම වෙලාවකම උත්සාහ කරනවා.